More love, more fun. Ritzbury Chocomo. පුංචි ඡන්දය දෙසැම්බර් අගසතියේ ප්‍රකාශයට පත් කරනවා කියලා මැතිවරණ කොමිසම දෙසැම්බර් මාසේ 8 වෙනිදා ප්‍රකාශයක් නිකුත් කරා. එහෙම ඒ හැටියට නම් තව දින 3ක් ඇතුළත මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. මැතිවරණ නීතියට අනුව මාර්තු මාසේ 20 වෙනිදා වෙන විට අලුත් සභාවන් කැඳවලා සභාවන් ස්ථාපිත කරන්න නම් ජනවාරි මාසේ 9 වෙනිදාට කලින් මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. මැතිවරණ කොමිසම උසාවියට කරුණු දක්වලා තියෙනවා මැතිවරණය පැවැත්වීමට නීති අනුව කටයුතු කරනවා කියලා. ඒ නීති අනුව කටයුතු කරන්න නම් ජනවාරි 9 වෙනිදා වෙන විට මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. උසාවිය මේ නඩුව නැවත කැඳවනවා ජනවාරි මාසේ 18. ජනවාරි මාසේ 18 වෙනිදා වෙන විට උසාවියට දුන්නු පොරොන්දුව ප්‍රකාරව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කළ නොතිබුණොත් උසාවි නියෝගයක් ලැබෙනවා වහම මැතිවරණය තියන්න කියලා. අතර පවත්න දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා. සජිත් වැඩ කරන්නේ මේ අර්බුදේ බරපතළකම හරි තේරුම් අරගෙනද? අපි අර කියන්නේ පූර්ව ළමාවිය සංවර්ධනය. පූර්ව ළමාවිය සංවර්ධනය හරියට නොවිච්ච කට්ටියට රට පාලනය කරන්න බෑ. ඒගොල්ලෝ හිතනවා පාරේ ටිකක් හයියෙන් බස් එකක් කෙලවගෙන ගියාම ඉස්කෝල ළමයෙකුට කියලා බෝලයක් දාගෙන බෝලේ වැටෙන් එහාට යන ගැහුවාම තනි කකුලෙන් හිටගත්තාම ඒ දණ්ඩ දිගේ ගියාම වැස්සේ වටේම කුඩ තියන් කට්ටින් දෙදී තමන් විතරක් නොතම හිටියාම ඒව තමයි රට පාලනය කරන සූසුකම් කියලා. පූර්ව ළමාවිය හරියට සංවර්ධනය වෙලා නැහැ. මේ බස්රස ලබා දීමේ වැඩසටහන සමහරෙක් විහිළුවට ලක් කරන. ඒ විහිළුවට ලක් කරන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි. ඒ දේ කරන්නට ඒ අයට හැකියාවකුත් නැහැ. ඒ අයට කොන්දකුත් නැහැ. ඒ අයට චින්තනයකුත් නැහැ. ඒ අයට දෙස් විදෙස් සම්බන්ධකමුත් නැහැ. මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනකොට කිව්බාවත් එක්ක විතරක් යාළු වෙලා හරියන්නේ නැහැ. අදදරන YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.